මේ අයිබෝන්ඩ අයිබෝන් අයිබෝන්ඩ තාම මේ යන ගමන් දින්නේ ඕමාස්ට දැ මේ මම මේ අද පාලිමට ඉවරලා ඇවිල්ලා මේ මේ ස්පායකට ආව ස්පා කියන්නේ මේ මසාජ්නේ මේ ස්පාමාකට හරි මේ නෑ මේ ඇත්තටම ඔබතුමාට එන්න කිව්වේ පොඩි මොරාල් එකක් අප් කරන්න මේ ළමයින්ට මොකද දැන් ඔබතුමා විවාහ කරනකොට නඩු තිබ්බේ 28යි තාමේ 28 තියෙනවා ඊට පස්සේ ළමයි හිටියේ නැති වුණාට දේශපාලන පැත්තෙන් වෙන්න ඕන කරදර ඔක්කොම වුණා මේ මෙතන නමුත් ඒ ඔක්කොම තියාගෙන එතකොට මේ උසස් පෙළ කරේ දැන් මෙතන ඉන්න ළමයිනුත් මේ මන්ත්‍රීතුමා එහෙම ඔක්කොම ප්‍රශ්න තියන අය දැන් ළමයි මෙතන වඩාගෙන ඉන්න ළමයි ඉන්න ළමයි ඉන්න කිරි දෙදී පන්ති ඉන්නවා සමහරවිට වීඩියෝ ඔෆ් කරගන්න වෙලාවට ඒ විදිහට සමාජය තමයි මෙතන ඉන්නේ මට තරම් ප්‍රශ්න නැතුව ඇති ඔය එක්කෙනෙක්ට ඒක තමයි එතකොට ඔබතුමා කියන්නකෝ එච්චර ප්‍රශ්න ටිකක් තියාගෙන කොහොම හරි ඒ ලෙවල් කරනවා කියලා හිත හදාගත්තේ කොහොමද ඇත්තම මාස්ටර් ඉතින් ඔයා මේ මට කතා කරුවාට පස්සේ මට ලොකු එන්කරේජ්මන්ට් එකක් ආවා ඉතින් මට හිතුණා මේ මොකද එක දිගටම මේ මේ කතාව කියන්නේ බුද්ධික පත්‍රේ මහත්මයා කිව්වා මේ ඕ ලෙවල් නැති 125ක් ඉන්නවා ඒ ලෙවල් නැති 80 ගාණක් ඉන්නවා කියලා දිගටම ගොඩක් පාර්ලිමේන්තු එකේ විවාදයකට ලක් වුණා. ඉතින් මට හිතුණා මේක මේ මම ඒ ලෙවල් කරලා තිබුණා මට එතකොට එක සබ්ජෙක්ට් එකයි තිබුණේ. ඉතින් කාර්ය බහුල වෙලා හිටිය ඔබතුමා කිව්ව වගේම කාර්ය බහුල වෙලා හිටියා නමුත් මට හිතුණා මේක නෝමල් විදිහට සාමාන්‍ය පුරවැසියෙක් වගේ කියලා කරන්න ඕනේ කියලා හැඟීමක් ආවා ඉතින් අවුරුදු 50 ගානේදී පාඩම් කරන්න පුළුවන් දෙහි මත දැන් මේගොල්ලන් මේ 30 ගානේ ඉන්නවා 25 ඇ ඉන්න මේගොල්ලෝ අපිට කතා කරන්නේ සර් මට 25යි සර් මට 35යි සර් මට 40යි කියලා දැන් 50 ගානන්නේ ඔබතුමා හරියට වයස කියලා දිනවනේ පොත ඒ කාලේදී පාඩම් කරන්න පුළුවන්ද ඒ මොකද්ද ඒ කත කතාව දැන් ඔයා කිව්වනේ ඔක වයස ගැන මතක් කරන්නේ නැහැ කියලා කිව්වා නේද ඔයා ප්‍රසිද්ධිය කියලා දිනවනේ ඒකේ හිඳ අවුලක් නැහැ නේද නෑනේ මට දැන් 33යි හරි නෑ ඇත්තටම දැන් මම 63 පුදුනේ ඒකෝ දැන් 58 මාරයි නේද 50 58 මාරයි අනේ ඉතින් මේ age is just a numbers number කියලා තියෙනවනේ age is just a number ඒක මේ මේ will power එක තමයි අද මහින්ද රාජපක්ෂ මහත්තයාද මේ අන්තිම මේ කතාවකුත් කළේ අයවැයි මොකද මේ පිට පැය ගන්න කතාවක් කළා ඉතින් ඒ වගේ මේ මේ මහතිර්මෝමඩ 99යි එතකොට තව ඉන්නවා මේ ගොඩක් මේ මේ මම දැක්කා Google කියලා බලපුවාම ඉන්නවා ගොඩක් වයස කට්ටිය ඉන්නවා මේ ඒක ගැන හිතන්න නැතුව ඉතින් මම මේ දරුවන්ටත් කියන්නේ මේ age is just a number ඒ ගැන ඒක ඒ ගැන worry වෙන්න එපා health එක තියාගෙන අනිත් එක මේ මේ කාටවත් බය නැතුව ඉතින් අමුතු උන්ට දෙයක් කරන්න පුළුවන් වෙන්න ඕන දැන් අනිත් එක මේගොල්ලන්ට විශ්වාසයක් ඇති වෙන්න ඕනේ මන්ත්‍රීතුමා දැන් එතකොට ඔයත් එක මං හිතන්නේ අපි දවස් 10කට 15කට වඩා වැඩි වැඩ කරන්න හම්බුන්නේ නැහැ නේ ඒ කියන්නේ අනේ ඔ මාස්ටර් ඇවිත් ලොකු උදව්වක් කළේ ඒක ලයිෆ් ටයිම් අමතක කරන්න බෑ ඔය ඇවිල්ලා අපේ ගෙදර ඇවිල්ලා පුත් ගෙනල්ලා අපි බොහොම සන්තෝෂ කාලයක් ගත කළා ඒ ආවත් ඉතින් මට කෝල් එනවා ඊටසේ යතරේ නා නඩු හබ ලෝයස්ලව හම් වෙන්නනවා ඒ සේරමතල කොහොම හරි කරානේ වැඩි ඔව් අනිත් දේ දැන් ඔබතුමා වුණා දැන් වැඩේ ඉවර නෑනේ දැන් ආයි මේ මොනවද ආයි දැන් මොකද ඕපන් නිවුස් එක දැන් මේකක් කරනවා නේද එතකොට ඔව් මේ මේ මම youth and community development course එකන අම්මගේ මේ දැන් මැඩමුත් ඉන්නේ මායකනේ අදත් මට හම්බ වුණා හරිනි මැඩම් හරිනි හා 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 අදත් මම කියලා මැඩම් කියලා කතා කරද්දී මට හොඳට බැන්න මේ මට මැඩම් කියන්නේ එහෙම නෑ ඊට පස්සේ කියලා මේ හරිනි හරිනි යුනිවර්සිටි එකේ ඕපන් යුනිවර්සිටි එකේ යා JVP එකේ ලයිස්තු මන්ත්‍රීනිනේ ඕකේ අපි පොඩ්ඩක් මේ 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 මෙතන ඉන්නවා මෙතන 140ක් විතර ඉන්නවා 140 ඔව් දැන් මේ 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 වෙලාවේ පන්තිය ළමයි ඔක්කොම ඉන්නේ වැඩි හිටිය වයසක 70 තමයි මෙතන ඔක්කොම ඉන්නේ අවුරුදු 18 වුණේ මේ 18 මේ 20 එහෙම කට්ටි ඉන්නේ එහෙනම් මට ගැලපෙන්නේ වැඩි හිටියයි ඔව් ඒක හරි මේ ඕගොල්ලන්ට ඕන දෙයක් පොඩ්ඩක් මේගොල්ලන්ට මොනවද තියෙනවද අහන්න අපි කියමු දේශපාලනේ නෙමෙයි මේ මේ අධ්‍යයන කටයුතු ගැන ගැටලුවක් නැහැ නේද අනේ ඕ ඕනෙකක් අහන්න මං ඉතින් දන්නවා ස්ට්‍රේට් ෆෝවර්ඩ් වන් ෂොට් නේ ඕනෙක 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 මයික් එක ඔන් කරලා අහන්න පුතේ අනවශ්‍ය දේවල් අහන්න එපා මන්ත්‍රීතුමා පොලිටිකල් සයන්ස් අමාරුයි කියන වගේ ඇත්ත කතාවක් තියෙනවා සාමාන්‍යයෙන් ඔබතුමා කරපු ඉඳස ඔව් පොලිටිකල් සයන්ස් එකේ අර තියෙනවා මේ අර මොකද්ද ආණ්ඩුව සමාණ්ඩුව ඔයගේ
ඇත්තරා බර වචන තියෙනවා ඩොනමෝර් එක සේරම තියෙනවා පාඩම් කරන ඒ කාලන කටපාඩම් කරලා ඉති බරාගෙන මේ මේ ඉතින් එහෙම අමාරුවක් නැහැ මොකද ලංකාවේ හිස්ටරි එක තියෙන ගොඩක් වෙලාවට ඒ වගේම මේ ලෝකේ තියෙන දේශපාලන තත්ත්වෙ මම හිතන්නේ ඒ ලෙවල් ගොඩ යන්න හොඳ විශයක් කියලා මම හිතනවා. ඔබතුමන් මාස 3-4න් කළා ඒකටත් කොහොම හරි S එකක් ගොඩ දාගත්තානේ. ඒකත් කොහොම හරි ගොඩ දාගත්තානේ. පාඩම් කරන වෙලාවත් තිබ්බද කියලා අහන මන් ප්‍රතුමා. පාඩම් කරන්න වෙලාවක් තිබ්බද උසාවියේ හිටියොනා? හොඳ හොඳ මාස්ටර් කෙනෙක් හිටියනේ ඒ හින්දා බය වුන්නේ නැහැ. පාඩම් කරන්න ඉතින් ඇත්තටම මේ මේ ඔව් වෙලාව හදාගත්ත කොහොම හරි. ආසාව තියෙනවා නම් කරගන්න පුළුවන්. කොහොම හරි හදාගත්ත වෙලාව. සර් පාඩම් කරේ වාහනේ යන ගමන්ද නැත්නම් රෑද උදේද කොහොමද සර් පාඩම් කරේ? වයිෆ්ලා දරුවෝ ගෙවල් දොරවල් යාන වාහන ඔය මේ 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 අම්මා තාත්තා කවුරුත් නැති හින්දා මට මේ මේ ලොකු වෙලාවක් තියෙනවා පැය 24. ඉතින් ගෙදර පාඩම් කරා අනේ බුරු කියන මම එක බුරුවක බුරු 100ක් ඕනේ ඒක වහන්න මේ වාහනේ අදිනම් පාඩම් කරේ නැහැ. ඔය මාස්ටර් ආපුවාම ඉතින් මාස්ටර් නම් කොහොම හරි බැන බැන මට මේ 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 ඔළුවට හරියට දැම්මා මොනවද කරෙන්න ඕනේ කියලා. මාස්ටර් තමයි මාස්ටර් තමයි සහ මට අනිත් ටීචර්ස් උගඩපු ටීචර්ස්ලට තමයි ක්‍රෙඩිට් එක යන්න ඕනේ. එහෙම දරුණුවට පාඩම් කරේ නැහැ. ඒ කියන්නේ හොඳ හොඳටම පාඩම් කළා නම් මාස්ටර් අපිට මේ මේ ඩිස්ටින්ෂන් හතරක් එන්න එපා නේද? මට ආවේ S3යි ආවේ S2යි F1යි. ඒත් පණ්ඩිතකමට අර ආගම කළානේ මං කිව්වේ ඒකට සිංහල අර බිස්නස් එකක් කරලා. මේ මාස්ටර් රෙකමන්ඩ් කරන්නේ මොනවද මේ අලුත් ළමයිට? නෑ මේක සයන්ස්. අපි රෙකමන්ඩ් කරන පොලිටිකල් සයන්ස්, මීඩියා, සිංහල සහ බුද්ධිස්ත් සිවිලයිසේෂන් බෞද්ධ ශිෂ්ටාචාරය. දැන් BC ගන්න බැරියට පොලිටිකල් කරන්න පුළුවන්. ඒ හතර ඕකේ. බුද්ධිස් මොනවද බුද්ධිස්? බෞද්ධ ශිෂ්ටාචාරය, බුද්ධි සිවිලයිසේෂන්. බෞද්ධ ශිෂ්ටාචාරය. බුද්ධි සිවිලයිසේෂන්. ඔව්. ඒක ඒක ලේසිද මාස්ටර්? සාපේක්ෂව ඉතින් පංසිල් පද පහ දන්නවා රකින්න දුව ලංකා මිනිස්සු හින්දා ඒක මැනේජ් කරන්න පුළුවන්. දාම් පාසල් ගිහිල්ලා පොඩි මේකක් තියෙනවනේ. ඒක මැනේජ් කරන්න පුළුවන්. ඒ තුනක් ගන්න ඕනි කියලා හිතුන්නේ නැද්ද? මගේ බලාපොරොත්තු බොහොම සීමිතයි. එතකොට දුක අඩුවිනේ. මම ඉස්සෙල්ලාම මාස්ටර් මතකයි. ඒක කඩ වෙන්නන්න කරන්න තිබ්බේ. මං කිව්වෙම S3ක් හම්බුනොත් ඇති කියලා. එතකොට S3ක් හම්බුනවා කියලා ඇතුළු ඇති කියලා තුත ඒ තුනක් හමුනොත් ඒ කියන්නේ S3 හොඳයි ඒ තුන හොඳයි ඒ උනාට සර්ක වැඩ පෙන්නන්න කොහොම හරි ඒ තුනක් ගන්න තිබ්බේ සර් වැඩකාරය කියලා කවුරුත් දන්නවා ඉතින් මේ ගෝලයා හිටියේ ඒ ලෙවල් ෆේල් වෙලානේ දැන් මට හම්බුණා ඉංග්‍රීසි වල ඩිස්ටින්ක්ෂන් එකක් හම්බුණා ඒ ලෙවල් ඕ ලෙවල් හම්බුණා ක්‍රෙඩිට් එකක් හම්බුණා එතකොට මාස් මීඩියා මාස්ටර් හින්දා S එකක් හම්බුණා කමුණද අනිත් එක මේ මේ පොලිටිකල් සයන්ස් එකක් හම්බුණා මට මේ රෝමන් ක්‍රිස්තියානිටි තමයි F එකක් ආවේ ඒකට රීකරෙක්ෂන් දැම්මා දන්නේ නැහැ උනේ කියලා මම හිතනවා මේකට S එකක් එන්න ඕන මම හරියට ලිව්වා මම ගෙදර ඇවිල්ලා ටීචර් කෙනෙක් අහපුවම මම මේ මේ Q MCQ මේ 50ට එතන මගේ තිබුණා මාස්ටර් 25ට වැඩි මගේ ඒක හරියට මේ මේ ප්‍රසිද්ධ වුණා වැඩි වුණානේ. ඒකනේ වැඩි කියන්නේ. ඒක නිවුස් වල කිව්වා මේ මීඩියාව කරද්දි ඒ හින්දා මම ක්‍රිස්තියානිටි කරනවා කියලා මේ ලොකු ප්‍රචාරයක් ගියා. ඊට පස්සේ මට ආන්ඩ්‍රියුත් ගැහුවේ මේ අහලකොට ආගම් වලට මේ මේ ක්‍රිටිසයිස් කළාට මට මේ ආගම් ෆේල් කියලා. හරි තව ප්‍රශ්න දෙයක් තියෙනවා අහන්න පුතේ. උසස් පෙළ නැතුව ඉද්දී එක එක අපහසුතා වලට ලකුණු නැද්ද? දැන් මෙච්චර කාලයක් උසස් පෙළ නැතුව ඔබතුමා ඉන්නකොට ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. මම ඇක්ටර් කෙනෙක් වෙන්න ඒ ලෙවල් ඉල්ලුවෙත් නැහැ මිනිස්සු. ඉතින් ඊට පස්සේ මට ඇත්තටම පුනේ ඔබ මේ ඒලේ කම්පෝ මතක් කරේ හොඳයි. මට උනේ ඇත්තටම මේ මට නඩු එක දිගට වැඩිදි මට නීතිඥයෙක් වෙන්න ආසාවක් ආවා. එතකොට ලෝ ස්කූල් එකට මේ මේ ලෝ එන්ට්‍රන්ස් වලට පාසස් තුනක් ඉල්ලුවා. ඒ ලෙවල් ඉතින් ඒ හින්දා තමයි වැඩිපුරම කරන්න හේතු වුනේ. ඒ කියන්නේ ප්‍රෙෂර් එක හින්දා තමන්ට වැඩේ කරන්න යොමු වුණා. ඔව් ඉතින් ඇත්තටම ප්‍රෙෂර් එකක් හෙද්දිනේ මිහික මේ මේ අභියෝගයක් එන්නේ. ඉතින් මේගොල්ලෝ හොඳ අදහසක් මෙතනින් ඇටත් එක හොඳ මේක මොකද ඒගොල්ලන්ගේ ප්‍රශ්න එක නෙමේ ආසාවෙන් අපිට සල්ලි කිවල ඉන්නව නෙමෙයි මේ කාලෙත් මේ ඔන්ලයින් අර වෙන ෆෝන් කණේ දයන් සමහර අය මේ වෙලාව ඉන්නවා මන්ට එතුමා පාරේ ඉඳගෙන ඉන්න අය සමහර අය ගස් උඩ ඉඳගෙන විහිළුවන් නෙමෙයි කියන්නේ.
ගස්තුලිනම් පන්ති ඉන්න ඉන්නවා. ඊට පස්සේ පන්සලකට ගිහිල්ලා සිග්නල් තියෙන තැනකටලා පන්තියට එනා ඉන්නවා. ඊට පස්සේ මේ පන්තියේ හින්දා වෙන ගමකට ගිහිල්ලා එදාට විතරක් ඒ එහෙම යන ඉන්නේ. ඒ වගේ ගොඩාක් ප්‍රශ්න එක්ක තමයි මේ ඔක්කොම ඉතින් මේ ගේම් ගහන්නේ ඉතින්. ඒ වගේ තමයි අයින්ස්ටයින්, ඒබ්‍රහම් ලින්කන්, තව කවුද ඒ මේ මේ කවුද අපේ මේ මේ අබ්දුල් කලාම්, ඒ සේරම ඔය 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 පීඩන, තර්ජන, මේ 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 ඩිස්ක්‍රිමිනේෂන්, ඒ වගේම හැරස්මන්ට් සේරම මැද තමයි ඉගෙන ගන්න තියෙන්නේ. අපිට මේ ක්‍රමයක් තියෙනවා, LLB කරන්න පුළුවන්, නැත්නම් ඩිග්‍රී කරලා ලෝ එන්ට්‍රන්ස් කර එක්සෑම් එක කරලා එන ක්‍රම කීපයක් තියෙනවා. හැබැයි ඉතින් මට දැන් මේ දැන් තියෙන ආරංචි තියෙන අටවෙනි දින නඩුව තියෙනවා, අවුරුද්දේකට වගේ යන්න වෙයි වගේ ආරංචි තියෙනවා කියන්න බෑ. ඉතින් මම ඕන දෙකට hina වෙලා මුඩු දෙන මට සත බාට ගණන් නැහැ. ඉතින් මොකද තනි මිනිහෙක්නේ. ඉතින් එහෙම වුණොත් ඇතුළේ ඉඳන් කරනවා, හිර කේදර ඇතුළේ ඉඳන් කරන්න පුළුවන් නේ. එහෙම වුණොත් සර් ආයෙ ඉලෙවල් කරන්නත් එතකොට ආයෙ නම් කරන්න වෙලාව හොයාගන්න එක තමයි වැඩි. ඉතින් අර ආසාවට කළා ඒකේ මේ සුභා ධර්මයෙන් දෙනලේ ලැබුණා. මම ඒකෙදී ඒ ලැබුණ එක හරි සන්තෝෂයි. මොකට මට ඉස්සර තිබුණේ ක්‍රිස්තියානිටි වලට S1 ඉතරයි. A level වලට මට O level තියෙනවා D 1යි C 5යි S 1යි F 1යි. ඊට පස්සේ දැන් මේ කොහොමත් ගණන් ෆේල් තාමනේ. තාම ගණන් ෆේල්. අන්තිතුමා මේ තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කියන්නේ දැන් ඔබතුමා මම හිතන අවුරුදු සෑහෙන කාලයකට පස්සේ උසස් පෙළ කරද්දී ඔබතුමා කොහොමද මේ වට පසුබිම හදාගත්තේ ආයේ, කියන්නේ අවුරුදු ගානකට පස්සේ සස්පෙල් කරන්නේ පසුබිම හදාගත්තේ කොහොමද? ඒ කියන්නේ මේ ආහන්නේ අර ඇකඩමික් ඩිසිප්ලින් එක මන්දේ තුමා කොහොමද මේ ඔළුව හදාගත්තේ කියලා? ඔව් ඉතින් ඇත්තටම ඉතින් ඒක හරි මේ ඒක මට හිතා ගන්න බැහැ. මොකද මම මේ ඒ වාලිකාවකට ලියන්න ඇද්දි පොඩි කොල්ලෝ හිටියේ මේ මයික් මේ එක්සෑම් එක ලියන්නේ. ඒ කියන්නේ මේ A level කරන කට්ටිය ගැන අවුරුදු 19ක් වගේ දැන් 18යි 19යිනේ. ඉතින් හැබැයි ඉතින් මේ මාතෘතේ ඒ තත්ත්වෙට ඔළුව හදාගෙන මේක අනිත් එක දැන් ඔය කුඩු විකුණනවා, ගංජා විකුණනවා, හෙරොයින් ගෙනවාගේ වැඩක් නරක වැඩක් නෙමෙයි, ඉගෙන ගන්න වැඩන්නේ. හැබැයි ඉතින් මට මාධ්‍ය පැත්තෙන් ලොකු සපෝට් එකක් ආවා. ඒ කියන්නේ හැමෝම කිව්වා මේ මේ කරන වැඩේ ලොකු ආදර්ශයක් සමාජයට මේ ඔව් ඔව් උමනාව තියෙනවනේ මේ කරන්න පුළුවන් කියන එකත් එක්ක මම මේ හිතාදාගත්ත මේක නරක වැඩක් නෙමෙයි හොඳ වැඩක්නේ. ඉතින් එතකොටස ඒ කියන්නේ සපෝට් එක වගේම අනිවාර්යෙන් කියන්නේ මේ ඩිස්කරේජ් කරන දෙවලු තෙන්ද තින අයියෝ මෙච්චර කල් ගිහිල්ලා දැනුයි කරන්නේ මා පාර්ලිමේන්තු මෙම්බර් කෙනෙක් වෙලා දැනුයි කරන්නේ කියලා ඒ වගේ දේවල් අතර මැනේජ් කරගත්ත කොහොමද මට? ඉතින් ඒක මල්ලිය දා ඉඳලා මම දන්නේ නැහැ. මට එක දිගට මේ මේ ඒ කියන්නේ ටෙම්පරාදු වෙලා තියෙන මට මුලින්ම සිනමාවට එද්දි එක දිගට ප්‍රහාර එල්ල වුණා. ඉතින් ඒ ප්‍රහාර වලින් කාලා කා නිකන් මයික් ටයිසන් වගේ වෙලා ඇඟ නිකන් මට දැන් මේ මේ ඒ කියන්නේ කවුරු හරි මේ නඩුව දැන් මම දැන් මේ ටිකේ ඔව් ස්ටාෆ් එකුණත් කියනවා මේ සුමානයක් විතර ආවෝ ස්ටාෆ් එක ඇවිල්ලා කියනවා මේ ලේකම්තුමාලා ඇවිල්ලා කියනවා මේ 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 ලොක්ක මුකුත් සිතාසෙ මුකුත් නැහැ නඩුවක් වැටිලා නැහැ මොකද අප්සෙට් එක කියලා. ඒකෙන් දැන් අපිට නිකන් නඩුවක් ආවේ නැත්තම් නැත්නම් මිනිසුත් කියනවා දැන් පාරේ දැන් මම කොහරි මේ සුකුමාගේ හරි කොහරි ගියාම මේ මිනිස්සු කියනවා මොකද නිකන් මේ ටික සද්දයක් නැත්තේ කියලා. මම අහන මොකද සද්ද සද්ද නැහැ කියලා මොකද? ඒක කියනවා මේ මුකුත් මොකට මුකුත් ගෝරියක් ඇවුවා නඩුවක් නැහැ වගේ නේ කියලා. ඒ වගේ දැන් ඒ කියන්නේ ප්‍රශ්න වැඩි වෙලා ප්‍රශ්න නැති වුණොත් දැන් ඒකට ඇඟට පත්තියන් වෙලා මේ සමාජෙත් අහනවා ප්‍රශ්නයක් නැත්තේ මොකද කියලා. ඉතින් මේ ඉඳ මට නිකන් නඩුවක් නැති වුණොත් ගෝරියක් වාදයක් මේ මේ මොකක් හරි මේ නැති වුණොත් මට හරි අන්හෙල්දි. මම මේ මම මානසිකව වැටෙනවා, මම නිකන් මේ කායිකව වැටෙනවා. මම ඉම්පෝර්ටන්ට් කෙනෙක් නෙමේ, මම මේ මේ මම නිකන් පරාජිතෙක්, මාව කවුරුත් දැන් ගණන් ගන්නෑ වගේ. මට නිකන් නඩු යතිලා ප්‍රශ්න කිව්වා මම හිතන්නේ මම මේ මම පොරක් කියලා මට නිකන් හිතෙනවා මල්ලි. හරි මන්ත්‍රීතුමා තැන්ක් යූ යන්නේ මේ රෑ වෙලාවේ පාර්ලිමේන්තු ගිහින් එන ගාම මේ මේගොල්ලන් පොඩි මොරල් සප්පයක් දෙන්න කතා කරේ මම. තැන්ක් යූ මේ මේ වෙලාවට. අනේ දරුවන්ටත් කියන්නේ මම කියන්නේ මේ මේ පුළුවන් මේ මාස්ටර් රත්තරන් මාස්ටර් කෙනෙක් හරි හොඳ මාස්ටර් මනුස්සෙක් මට කතා කරලා මේ කරන දේ දැක්කලා මට ඇවිල්ලා උදව් කරපෙකින් සත පහක් ගත්තේ නෑ. එයා කෑම අරන් ඇවිල්ලා මෙහෙ කාලා අපි කොහොම ජොලියේ මරු මේ ජීවිතයක් ගත කළේ ඒ කාලය තුල මේ මේ උගලන්ට හම්බෙලා තියෙන රත්තරන් ගුරුවරයෙක්. එයා අතරින් එපා, එයා හරි මගට උගලන් යොමු කරයි. හොඳ මිනිස්සෙක්,
තාම මේ වචනේ පරිසමාප්තයෙන් මේ මේ ගුරුවරයෙක් කියලා කියන්න පුළුවන් කෙනෙක්. ඒකේ මරු වැඩේ කියන්නේ මං එයාට මාස්ටර් කියනවා, එයා මට සර් කියනවා, එයාට මන්ත්‍රීතුමා කියනවා, එයා මට මේ 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 මේකේ අපි දෙන්නම මේ ගෞරවයෙන් අමත ගන්නවා. ඉතින් මේ මේ හරිම මේ සුන්දර මිනිස්සෙක්. මේ ඉතින් මේ මාස්ටර් උගලන්ව හරි මගට හරි ඉලක්කයට යොමු කරයි කියන මගේ සාමාන්‍ය චරිත සාධිය ගන්න අමාරුයි. පාර්ලිමේන්තු ලැබෝටෝ මම පයින්වනේ. නමුත් මේ මේ මාස්ටර් ඇසුරු කරපු ටිකේදී මම දැක්ක දේ තමයි ඔහු මේ මුදල් පසුපස යන්නේ නැති දරුවන්ට ආදරේ, දරුවෝ ඉගෙන ගන්නවා දැකලා ඒකින් සන්තෝෂ වෙන, දරුවෝ දරුවන් ඉගෙන දැනකට යනවා දැකලා ඒකින් සන්තෝෂ වෙන, බොහොම වචනේ පරිසමාප්තෙන් මාස්ටර් සර් කියන්න පුළුවන් ගුරුවරයෙක්. ඉතින් එයාගේ ගයිඩ්නස් එක හරි වටිනවා. Okay.